දොල පුතාල මමාද ආදරයෙන් පිළිගන්න මා මමාද හදන්න යන්නේ ගෝමල් බයිට් එකක් හදාගන්නා විදිය. අපි එනම් බලමු එකට අවක්ෂ කරන්න මොනවද කියා. ගෝමල් 250ක් තියෙනවා මෙතන. මිරිස් කුඩු තේ හැඳි භාගයයි කුරුඳු කුඩු පොඩ්ඩක් ගත්තා. ගම් මිරිස් කුඩු තේ හැඳි භාගයයි සුදු ලුණු වික්තුණයි පොඩි ඉඟුරු කෑල්ලයි හොඳට අඹරගන්න. පාන් පිට මේස හැඳයි රසපදමට ලුණු බැදීමට පොල්තේ. අපි එනම් සාදා ගන්න ආකාරය බල. මේ වගේ කෑලි වලට කපා ගන්න. අපි දැන් මිරිස් කුඩු කුරුඳු කුඩු ගම් මිරිස් කුඩු සියල්ලම දා ලුණු කුඩු දැම්මා. අඹරගත්ත සුදු ලුණු ඉඟුරු ටිකක් දැම්මා. දැන් මේක මෙහෙම කවලම් කරලා විනාඩි දෙක තුනක් තියාගන්න. විනාඩි තුනකට විතර පසුව තමයි අපි මේ පාන් පිටි ටික ඉන්නේ. පාන් පිට දැම්මම මේ ගම් මිරිස් මිරිස් කුඩු දැම්මේවා තෙල් හට්ටියට හැඳෙන්නේ නැහැ. මේ වලටම ඇලෙනවා. අපි දැන් ගෝවා ටික තෙලට දාන්න හදන ගෝවා මල් තෙලේ බැදෙන්න. දැන් මේ ගෝවා මල් එක බැදිලා තියෙන්නේ විනාඩි 3-4ක් විතර වෙනවා තෙලට දාලා. මේ තියන්නේ අපි හදාගත්ත ගෝවා මල් බයිට් එක. මේක හරි රසවත්. මේ විදියට ගෝවා මල් හදලා හදපු ගමන් හැබැයි ඉතින් කන්න ඕන වැඩි වෙලා තියන්න එපා. හදපු ගමන් කෑවම තමයි රස වැඩි. පොඩි ළමයින්ටත් හොඳයි. දූල පුතාල දකින්න ඇති මම ගෝවා මල් බයිට් එක හදාගන්නේ කොහොමද කියලා. ඒ විදියට ගෝවා මල් බයිට් එකක් ඕගොල්ලොත් හදාලා රස බලන්න. එහි ඇති ගුණ දොස් මාහට කියන්න. දූල පුතාලට තවත් කෑම වේලකින් හමු වෙනතුරු බුදු සරණයි දෙවි පිහිටයි.